ශතාරික නැත්නම් ලෙන්ත් කියන වචනය අදහස තමයි 40 ලෙන්ත් කියලා කියන්නේ 40 කියන අදහස යේසුස් වහන්සේගේ ජීවිතේ යේසුස් වහන්සේ මරණයට මුහුණ දුන්න දිනට පෙර දින 40 සභා ඉතිහාසයේ ඇතැම් කාල පරිච්ඡේදවලදී සමරන්න තියෙනවා නැත්නම් සිහි ගන්න තියෙනවා ඒ කාලයේදී බොහෝ දේවල් මිනිස්සු අත්හැරලා ජේසුස් වහන්සේගේ දුක් විඳීම ගැන කල්පනා කරන්න යෙදුණා. ඉතින් අපිත් මේ දින 40 උත්සාහයක් ගන්න අවශ්‍යයි. අපේ ජීවිතේ අපේ එදිනෙදා හුරු පුරුදු අපි එදිනෙදා කළ කීරේ මොහොතකට කැප කරලා ස්වාමීන් වහන්සේ මහා වෙනුවෙන් ජීවිතේ කළ දේ ගැන සිහි කරන්න. ගොඩාක් දෙනා හිතනවා චතාරිකය නැත්නම් ලෙලෙන්ත කාලය හරි දුක්මුසු කාලයක් කියලා. නැත්නම් චතාරික කියන වචනේ තවත් අර්ථයක් තමයි වසන්තය. එනිසා ඔබේ ජීවිතේ වසන්තය තමයි උදා වෙන්නේ. අපිට ඉදුතු නෑ. නමුත් හිම වැටෙන කාලේ නිම වෙලා ඒ ඍතුව නිම වෙලා ජීවිතවල නැත්නම් ලෝකේ වසන්ත කාලේ උදා වෙදී ගොඩාක් දේවල් වෙනස් වෙන යනවා. මල් පිපෙන යනවා. සිඹුලු මැවිල් අලුත් වෙන යනවා. ගුහාවල දෙකලා හිටපු සත්තු එළියට එන යනවා. ඒක ජීවිතේ අලුත් කාලයක් ආරම්භ කරන්න යනවා. ඉතින් ඔබත් මමත් අලුත් කාලයක් ආරම්භ කරන දෙවියන් වහන්සේත් එක්ක මේ චතාරික සමය ආරම්භයේදී ඒ නිසා මම පාද කරගන්න බයිබල් කොටස වෙත ඔබ අවධානය යොමු කරනවා. ඉතාම පොඩි සිතුවිල්ලක් මම අද දවසේ දෙන්නම්. අනතුරුව ඔබ තනිව උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න. අපි නිශ්චල වෙන අතර මේ පදය අවස්ථා කීප වතාවක් අපි කියවමින් අපි උන්වහන්සේගේ අපේ හදවත සූදානම් කරගමු. මම කලින් කියවුවා කොටසම ජොබෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ ඉඳලා මම ඔබත් එක්ක සුළු මොහොතක් අවස්ථා කීපයක් ඒ කොටස කියවනවා. ඒ කොටස උන්වහන්සේ ආරාධනාවක් කරනවා. උන්වහන්සේ ගම් කප්පේ තුල ඒ ආරාධනාව දවසේ උන්වහන්සේ ඔබටත් මටත් කරනවා. ඒ නිසා ජොබෙල් පොතේ වල දෙවසරයාගේ ප්‍රොෆෙට්තුමාගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ මෙසේ සඳහන් කරලා කියනවා. යොවෙල් දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේදී එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද හැඳීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙලායයි ස්වාමීන් වහන්සේ කියනසේක. එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද හැඳීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙලායයි ස්වාමීන් වහන්සේ කියනසේක. එසේ නුඹලාගේ වස්ත්‍රව නුඹලාගේ සිත් ඉලාගෙන නුඹලාගේ දේව ස්වාමීන් වහන්සේ වෙතට හැරී අල්ලා මක්නිසාදුන් වහන්සේ දයාවන්ත වූ අනුකම්පාවෙන් පූර්ණ වූ ඉවසිලිවන්ත වූ ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය. මේ වෙලාවේ ඔබ දෙදෙනෙක් පතාගෙන මොහොතක් කල්පනා කරන්න උන්වහන්සේගේ වචනය කියනවා. මෙන්න වසන්ත කාලේ උදා වෙලා තිබෙන ජීවිතේ වසන්ත කාලයක් ආරම්භ වෙන්න යන තවත් වර්ෂයක උන්වහන්සේගේ කුරුස පූජාව සිහි කරන දින 40ට ඇතුළු වෙන්න යනවා. එක ජීවිතයේ දුක් මුසු කාල කාලයක් නෙවෙයි. එක මහ මුස්පේන්තු කාලයක් නෙවෙයි. එක ප්‍රසාද ජනක ප්‍රීති ජනක කාලයක් වෙන යනවා. ඒ කාලේ ඔබේ ජීවිතය අලුත් වෙන්න අවශ්‍ය කරලා තිබෙනවා. සෙනෙවන්තේනි මේ ඔබේ ජීවිතයේ දුක් මුසු කාලේ ආරම්භය නෙවෙයි. මේ ඔබේ ජීවිතයේ කනගාටුදායක කාලයේ ආරම්භය නෙවෙයි. ඔබේ ජීවිතයේ වසන්ත කාලයේ උදාවයි මේ පටන් ගන්නෙ. ඔබ උන්වහන්සේත් එක්ක නැවත අලුත් සම්බන්ධතාවයකට ඇතුල් වෙන කාලය. උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා එන්න දැන්වත් දැන්වත් නුඹලාගේ සිත් ඉරාගෙන මා වෙතට හැරියල්ලා. ජීවිතයේ අතීතයේ ගොඩාක්
අඳුරු තැන් ඔබේ තියෙන්න පුළුවන්. ගොඩක් පාපයන් ඔබේ ජීවිතේ තියෙන්න පුළුවන්. ඔබේ වචන තව කෙනෙක් විරුද්ධවන වචන වෙන්න පුළුවන්. ඔබේ සිතුවිලි තව කෙනෙක් විරුද්ධවව සිතුවිලි වෙන්න පුළුවන්. ඔබේ ක්‍රෝධය, ඔබේ දුක, ඔබ කෙනෙක්ට චෝදනා කරන තැන්, ඔබේ තිත්තකම්, ඔබ තුළ ඇති ආත්මාර්ථකාමී අදහස්, පාපයේ සිතුවිලි, එදිරිවාදිකම්, නපුරුකම්, උනස්වෙන සියල්ල අත්හැරලා, ඒ සියල්ල අත්හැරලා එන්න වසන්ත කාලයට, එන්න මාත එක්ක සම්බන්ධතාවයේ ඇති කරගන්නා වූ අලංකාර කාලයට ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. උන්වහන්සේ අමතක කරන්නම් කියලා කියන සියලු පාපයන්, ඔබේ ජීවිතයේ සියලු අඳුරු තැන් උන්වහන්සේ අමතක කරන්න සූදානම්. උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. දයාවෙන්, අනුකම්පාවෙන් පූර්ණව උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. එන්න අපි වසන්ත කාලයකට යමු. ඔබේ ජීවිතයේ අලුත් වෙන කාලයක්, ඔබේ ජීවිතයේ මල් පිපෙන කාලයක්, ඔබේ ජීවිතේ වෙනස් වෙන කාලයක්, ඔබේ ජීවිතේ නැවත පාප බර අත්හැරලා උන්වහන්සේත් එක්ක ගමන් කරන කාලයකට එන්න කියලා කියනවා. සෙනෙවන්තේ මේක හැංගීමක් නෙවෙයි, මේක සිතිවිල්ලක් නෙවෙයි. ගොඩක් දෙනා චතර කාලයේදී ආහාර අත්හරිනවා, මස් මාළු කන එක අත්හරිනවා, කෑම වේල දුකිත කරගන්නවා, අල්පේච කරගන්නවා. නමුතුනාසුබින් ආරාධනා කරන්නේ, ඔබට ආරාධනා කරන්නේ, මට ආරාධනා කරන්නේ කෑම වේලක් අත්හරින්න නෙවෙයි, කුසට නිරාහාරයක් නෙවෙයි, ජීවිතයට නිරාහාරයක්. දින 40කට උනාසේ ආරාධනා කරනවා. බයිබලයේ දින 40 දක්වා ගොඩාක් තැන්වල උනාසේගේ සේවයට ප්‍රථම 40 දිනක් උනාසේ නිරාහාර වෙච්ච දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධය ඇති කරගන්නට මොසස් දින 40ක් කඳු මුදුනට ගියා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධය ඇති කරගන්නට ඊශ්‍රායසෙනග අවුරුදු 40ක් කාන්තාර ගමනක ගමන් කළා. සම්බන්ධය ඇති කරගන්නට දරුවෙක් ප්‍රසූත කරන මාවක් සති 40ක් අලුත් ජීවිතයකට තමගේ කුස තුළ දෙනවා. ඔබත් දින 40ක් අලුත් ජීවිතයකට, අලුත් ආරම්භයකට, අලුත් ගමනකට උන්වහන්සේත් එක්ක පියවර තබන්න. ඒ නිසා මේකේතර වීමක් වෙන්නට අවශ්‍යයි. ඔබේ මගේ ජීවිතේ පාස්කුවේ ඔවුන් වර්ෂ 40ක් ගමන් කළා පොරොන් දේශයට එතර වෙන පිණිස. උන්වහන්සේ එන්න මේ චතාරික සමය තුළ, එන්න මේ ලෙන්ත කාලය තුළ වසන්ත කාලයට යන පිණිස, දෙවියන් වහන්සේගේ ජීවිතේ අලුත් කරගන්න කාලයකට යන පිණිස සෙනෙවන්තේනි. මොහොතක් නිශ්චලව ස්වාමීන් වහන්සේ අභිමුඛත්වයේ ඔබ කල්පනා කරලා බලන්න. ඔබ අත්හරින ඕන තැන් අත්හරිනු. උන්වහන්සේත් එක්ක ගමනකට යන පිණිස සිත් විරිදවන වචනවලට සමුදෙමු, ක්‍රෝධයෙන් පිරි සිටිවිලි වලට සමුදෙමු, චෝදනා කිරීමේ වචනවලට සමුදෙමු, තිත්තකම් වලට සමුදෙමු, තරහට සමුදෙමු, ආත්මාර්ථකාමීත්වයේ සිටිවිලි වලට සමුදෙමු, එදිරිවාදිකම් වලට සමුදෙමු, නපුරුකම් වලට සමුදෙමු. ස්වාමීන් වහන්සේත් එක්ක අලුත් වසන්තයකට පියමං කරන්න. චතාරිකය මුස්පේන්තුව නෙවෙයි, දුක් විඳීම නෙවෙයි, එක වසන්තය. උන්වහන්සේ ආරාධනා කරන්නේ ඔබට උන්වහන්සේත් එක්ක වසන්ත කාලයකට එන්න කියලා. හිමෙන් යට වෙලා තිබිච්ච ගස් මුළු මැවිල්ල හිමයවත් කරලා දළුල්ලා මල් පිපෙනවා. එවැනි වසන්ත කාලයකට උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. පාපයේ බොහෝ දේවල් වලින් යට වෙලා හිටපු ඔබට උන්වහන්සේ ආරාධනා කරනවා. පාපයේ සියලු සිතුවිලි අද දවසේ අත්හැරලා එන්න වසන්ත කාලයකට කියලා.
ඔබ උන්වහන්සේට එක නිශ්චලව මොහොත කල්පනා කරලා බලන්න ස්වාමිනී, මම අතාරිනවා දැනනවාද? මගේ ජීවිතේ මට ඔබ එක්ක යන ගමනට බාධා කරපු දේ මොනවද? මට කේන්ති යනවා, මට සිතට කම්ති යනවා. ඔබ වහන්සේගේ හැසිරීමට, ඔබවත් එක්ක යන ප්‍රීතිජනක ගමනට බාධා කරන දේ තියෙනවා. උන්වහන්සේ ආරාධනා කරනවා එන්න. උන්වහන්සේට එක්ක වසන්ත කාලයකට ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඒ උන්වහන්සේ ආරාධනා කරන ගමනට පියමන් කරන්න. ඔබේ වෙනස් වෙන්න ඕන තැනක් ඇති. උන්වහන්සේ කියන තැන වෙනස් කරගන්න. මේක තීරණයක්. මේක තීරණයක්. හැඟීමක් නෙවෙයි. ඔබට දැන් ගොඩාක් දේවල් ගැන හැඟීමක් ඇති වෙයි. විවිධ සිතුවිලි තුල ඔබ තනි වෙවි. නමුත් පාවුතුමා තීරණයක් ගත්තා. ක්‍රිස්තියානි අය ඔහුගේ ආගම විනාශ කරනවායි කියලා හිතලා, ජේසුස් වහන්සේ වැරදි අනාගත වක්ත්‍රෝ කෙනෙක් යයි කියලා හිතලා, ඔහු සේනාවක් එක්ක කිතුමන්ට පීඩා කරන්නට ගමන ගියා. ඒ ගමනේ පාවුතුමාට මුණ ගැහෙනවා ජේසුස් වහන්සේ. ඔහු තීරණයක් ගන්නවා. ඒ තීරණය තුළ ඔහු රැඳෙනවා. දාවිත් රජතුමා බෙත්සබා සමඟ පාව කරනවා. ඔහුගේ හැඟීම නෙවෙයි, ඔහු තීරණයක් ගන්නවා ජීවිතේ නැවත එසේ කරන්නේ නැහැ කියලා. ඒ තුළ ඔහු රැඳෙනවා. අද තීරණයක් ගන්න. සමිඳින් මම අත්හරිනවාමයි, මම නතර කරනවාමයි, මම ඔබ වහන්සේ තුළ මගේ ජීවිතේ වසන්ත කාලය උදා කරගන්නවා. මට අත්හරින්න බැරි, මට නතර කරගන්න බැරි ඔබ අකමැති මේ සිතුවිල්ල, ඔබ අකමැති මේ ක්‍රියාව අද මම නතර කරනවා. මම මිනිස්යෝ ගැන අවලාද කිව්වද මම නතර කරනවා. මම ක්‍රෝධයෙන් හිටියද, මම තිත්තකමින් හිටියද, මම වෛරයෙන් හිටියද, මම දේවල් සියල්ල නතර කරනවා. මට පෙන්නන්න බැරි කෙනෙක් හිටියද මම එයාට දවස සමාව දෙනවා. මගේ ජීවිතේ මම වසන්ත කාලයට ගියමන් කරනවා. ඔබපත් එක යන ගමනට ගියමන් කරනවා. සේවන්තේනි, ඔබේ හදවතේ උන්වහන්සේට එක වසන්තයට ඇතුල් වෙන්නට බැරි බාධකේ මොකක්දයි මම දන්නේ. නමුත් ඔබ අද ඒ හිම තත්ත්වයෙන් මිදලා, ඒ බරින් මිදලා දල්ලන්න පටන් ගන්න. ඔබේ ජීවිතේ මල් පිපේවි, ඔබේ ජීවිතේ පහළ දරාවි, ඔබේ ජීවිතේ වසන්ත කාලයකට ඔබ ඇතුල් වේවි. ඒ නිසා ලෙන්ත කාලය දුක් මුසු කාලයක් නෙවෙයි. ලෙන්ත කාලය චතාරික කාලය, හඬන කාලයක් නෙවෙයි. උන්වහන්සේ ජයග්‍රහණයට ගෙන යන කාලයයි. ලෙන්ත කාලයේ නිම වුණේ උන්වහන්සේගේ ජීවිත පූජාවෙන්. ඒ සිහි කරේ ජයග්‍රහී දවසයි පාස්කුව. මරණයේ දූතයන් නිවස් පහු කරන් යන විට ඔවුන්ගේ ජීවිත බේරුණා. අද දවසේ සියලු අඳුරු සෙවණැලි වලින් ඔබ නිදහස් වෙන්න මෙන්න ඔබට අවස්ථාවක්. උන්වහන්සේ කියන අඩුව, උන්වහන්සේ කියන වරද, උන්වහන්සේ කියන දුර්වලකම ඔබේ ජීවිතේ නිවැරදි කරගන්න. ඔබ උන්වහන්සේට එක තන්නේ වෙන්න. ඔබ නිශ්චිත දෙවියන් වහන්සේට එක කාලයක් ගත කරන්න. ඔබ උන්වහන්සේට එක එක කතාවයකට එන්න. සමිදෙනි, මේ දින අතලය කුසට නිරාහාරයක් නෙවේ, ජීවිතයට නිරාහාරයක්, මගේ වචනවලට නිරාහාරයක්,
මගේ සිතිවිලි වලට නිරාහාරයක්, මගේ පෞකාර ක්‍රියාවන් ආත්කාරින කාලයක් කරගන්නට ඔබ කරුණාසිරියේ